ඒකයි බය නැතුව මං කාටුණත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක් මම රෙකමන්ඩ් කරන්නේ. සමගා අලුත් වන නොකියා. මෙරටින් ඊයේ වාර්තාව COVID-19 ආසාදිත මරණ දෙකම කොළඹ දිස්ත්‍රික්කයෙන් සිදු වී ඇති බවයි ප්‍රජා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම මරණ දෙකම වාර්තා වී ඇත්තේ හෝමාගම මූලික රෝහලෙන්. ඒ අනුව නිශ්චිත පදිංචි ස්ථානයක් අනාවරණය වී නොමැති කොළඹ ප්‍රදේශයේ 62 වෙනි පුද්ගලයෙකු මීගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කරවීමෙන් අනතුරුවයි. ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ COVID නියුමෝනියා තත්ත්වයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. කොළඹ 13 ජම්පටා වීදියේ 77 වෙනි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කරවීමෙන් අනතුරුව මිය ගියා. ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ COVID-19 ආසාදනය සහ දියවැඩියාව සමග ඇති වූ ලේ විෂවීමක්. මේ අතර ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතින් 703 දෙනාගෙන් 371 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 102 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 64 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ඊයේ 25,000 ඉක්මවා ගියා. එම ආසාදිතින් සංඛ්‍යාව 25,021 බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් 10,396 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 ආසාදනය වීම හේතුවෙන් එම රෝහලේ බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සහ වට්ටු කිහිපයක් තාවකාලිකව වසා දැමුණා. ඊට අමතරව රෝහලේ සිටි ගැබිනි මවුරුන් මහනුවර ජාතික රෝහල, පෙරාදෙණිය ශික්ෂණ රෝහල සහ නාවලපිටිය මූලික රෝහල වෙත මාරු කරවීමටයි රෝහල් බලධාරීන් කටයුතු කර ඇත්තේ. අකුරණ ප්‍රදේශයේ පදිංචි අදාළ වෛද්‍යවරයාගේ බිරිඳ මීට පෙර COVID-19 ආසාදිතව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරයාද PCR පරීක්ෂණයකට ලක් කර තිබුණා. එම වෛද්‍යවරයා PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර ගම්පොළ ශික්ෂණ රෝහලෙහි වෛද්‍යවරුන් පිරිසක් සහ හෙද සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් වෙනුවෙන් සාද දෙකක් පවත්වා ඇති බවට වාර්තා වෙනවා. ඉන් අනතුරුවයි එම වෛද්‍යවරයා COVID-19 ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ. ඒ අනුව අදාළ සාදවලට සහභාගී වූ වෛද්‍යවරුන් 34 දෙනෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 70 දෙනෙකු පමණ ගෘහස්ථ නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. ගම්පොළ පෞද්ගලික රෝහල් ශාලාවක වෛද්‍යවරුන් වෙනුවෙන් සාදය පවත්වා ඇති අතර එම පෞද්ගලික රෝහලද තාවකාලිකව වසා දමා ඇති බව අපවර්තාකරු පැවසුවා. බහුතරයක් ජනතාව මේ නිරෝධායන නීතියට අවනත වෙද්දී සුළු පිරිසක් කරන වැරදි නිසා මුළු සමාජයක්ම මුළු රටක්ම අවධානයට ලක් වෙන්න පුළුවන්. ඒතර ඊයේ දවස්වල ඔය වාර්තා වෙච්ච සිද්ධියත් අවාසනාවන්ත සිද්ධියක්. අපි හැමෝම දන්නවා සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් රෝහලේ යම් කාලයක් සේවය කළා සමු ගැනීමක් සිද්ධ කරනකොට ඒ සමන් එක සුහදව කටයුතු කර පිරිසට පොඩි සංග්‍රහයක් සිද්ධ කිරීම සාමාන්‍ය සිරිතක්. ඒතර අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ වෙලාව එකට ගැළපෙන වෙලාවද? අපි සම්ප්‍රදායන් රැකගෙන ඉස්සරහට යන්න ගැළපෙන වෙලාවද? ඒ නිසා අපි විශේෂයෙන්ම සියලු දෙනාට මතක් කරනවා වෛද්‍යවරුද අනිත් සෞඛ්‍යකාර මණ්ඩලයේද දේශපාලඥයන්ද ආයතන ප්‍රධානීන්ද රටේ සාමාන්‍ය ජනතාවද ආගමික නායකයන්ද මේ හැම දෙනාටම මේ මොහොතේදී පනවලා තියෙන මේ මාර්ගෝපදේශ පොදුයි. ඒ නිසා මේ මාර්ගෝපදේශ වල පිටින් ගිහිල්ලා වැඩ කරන්න උත්සාහ කරන තැන්වලදී කොවිඩ් තමයි ජයගන්නේ. ගම්පොළ රෝහලේ සිදුණු සිද්ධිය පිළිබඳව ඒ හේතු කොටගෙනම අංශ කීපයක් වසා දැමීම පිළිබඳව තරා විදිහකට අපි බලාපොරොත්තු නොවන අවාසනාවන්ත තත්ත්වයක්. අපි බලාපොරොත්තු නොවන විදිහට මෙවැනි එක්රැස්වීම් සාද ආදිය පැවැත්වීම හරහා මේ රෝගය අපි අතරේ පැතිරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම මේ ගැන සැලකිලිමත් වෙලා මේ කාලය තුළ එවැනි කාර්යයන්ගෙන් වැළකී සිටීමට පුළුවන් තරම් අපි උත්සාහ ගැනීමත් වැදගත් වෙනවා කියලා මට අවධාරණය කරන්න අවශ්‍ය වෙනවා. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ප්‍රදේශවලින් COVID-19 ආසාදිතින් 25 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 19 දෙනෙකු වාර්තා වී ඇත්තේ දැනට සංචරණ සීමා පනවා ඇති ගිනිගත්තේන කෙනිල්වත බ්ලැක් වෝටර් කොටසින්. එම ප්‍රදේශවලට දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා. හැටන් ප්‍රදේශයෙන් ආසාදිතින් 2 දෙනෙකු, නෝටන් බ්‍රිජ් සංචරණ සීමා පනවා ඇති දනුකැලේවතින් ආසාදිතින් 3 දෙනෙකු සහ වටවල අගරකන්ද ප්‍රදේශයෙන් 1 ආසාදිතයෙකු ඊයේ හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ අතර COVID-19 ආසාදිතින් 23 දෙනෙකු කළුතර දර්ගා නගරයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඊයේ යොමු කෙරුණා. ඒ හංවැල ප්‍රදේශයේ ආසාදිතින් 15 දෙනෙකු, වෙල්ලම්පිටිය සහ කඩුවෙල ප්‍රදේශවල ආසාදිතින් 8 දෙනෙක්. ඔවුන් අවිස්සාවේල්ල පිලිප් ක්‍රීඩාංගණයට රැගෙන ඒමෙන් අනතුරුව යුද හමුදා බස් රථ මගින් ඊයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ගියා. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් 28,580 දෙනාගෙන් 20,804 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 7,634ක්. මේ රෝගීන් දැන් වාර්තා වෙන්නේ සමාජය තුලින් තමයි. ඒ කියන්නේ සමාජයෙන් නෙමේ රෝගීන් එන්නේ, නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළෙන්වත් නෙමේ ඉන්නේ. අටලුගම රෝගීන් එන්නේ ගෙවල් ඇතුළේ ඉඳලානේ. මැද කොළඹ ප්‍රදේශයේ එහෙම නැත්නම් මහනගර සභා සීමාව ඇතුළෙන් රෝගීන් එන්නේ ගෙවල් ඇතුළේ ඉඳලානේ. නිවෙස් ඇතුළේ මිනිස්සු මිය යන්නේ අය සමාජ ජීවත් වෙන අතරතුරනේ.
සමාජය තුළ රෝගීන් ඉන්නවා. නමුත් අපි දෙන උපදේශවලට පටහැනිව විශාල සංඛ්‍යාවක් මේ වන විට මේ රෝගයේ සහිත ප්‍රදේශවලින් ඉවතටත් රෝගයේ නැති ප්‍රදේශවල සිට රෝගය සහිත ප්‍රදේශවලට පැමිණලා ආපසු යෑමත් නොකඩවා සිද්ධ වෙන බව පේනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට රෝගීන්ට විවිධ ප්‍රදේශවලින් හමුවීම ඒ වගේම ඒ ස්ථානවල පොකුරු මතුව හොත් මේ තත්ත්වය තවත් බරපතල වෙන්න පුළුවන්. COVID-19 පැතිරියාම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයන් 595 දෙනෙකු අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. ඒ බහරේන් ඩුබායි, අබුඩාබි, දොහා, කටාර් සහ මාලදිවයිනේ සිටයි. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි ආරක්ෂක අංශ පියවර ගත්තේ. අත්තනගල යවුන් සේනාංක කඳවුරේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයන්ගේ මානසික සුවය වෙනුවෙන් ඊයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. එම ප්‍රසංගයේ සංවිධානය කර තිබුණේ ගම්පහ නගර සභාව, නිට්ටඹුව පොලිසිය සහ ප්‍රදේශයේ සංගීත සංවිධානයක් ඒකාබද්ධවයි. Masaya, Delhi, Delhi.